අද මේ අවස්ථාවට සහභාගී වෙන මේ රැලියට සහභාගී වන වැලිගම දේශප්‍රේමී තමුන්නාන්සේලාගෙන් අවසරයි. මහින්ද යාපා අභිවාදන මැතිතුමා කිව්වා අද රට මට බාර දෙන්නේ විශාල අභියෝග මත කියලා. අපි අභියෝගවලට මුහුණ දීලා අභියෝග ජයග්‍රහණ කරපු කණ්ඩායම. අපිට පුළුවන් අභියෝග ජය ගන්නට. තමුන්නාන්සේලා දන්නවා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට රට බාර දෙනකොට අවුරුදු 30ක ත්‍රස්තවාදයක් මේ රටේ තිබුණා. ඒක ආණ්ඩු ගණනාවක් ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදී ඇදී ආපු ත්‍රස්තවාදය, වැඩි වෙමින් තිබුණු ත්‍රස්තවාදය. අපි ඒ අභියෝගය බාරගත්තා. අවුරුදු 2.5ක් ඇතුළත අපිට පුළුවන් වුණා ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මේ රටෙන් තුරන් කරන්නට. ඒ වගේමයි තමුන්නාන්සේලාට එදා තමුන්නාන්සේලා සංවර්ධනය අතින් අපිට අභියෝගයක් බාර දුන්නා. මේ රටේ කවදාකවත් නොවිවුරු සංවර්ධනයක් මේ රට තුළ ඇති කරා. අධිවේගී මාර්ග, කාපට් මාර්ග, ගුවන් තොටුපළවල්, වරාය, ඒ වගේම නව නගර ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණුවන් නගරය බවට අපිට කොළඹපත් කරන්නට පුළුවන් වුණා. අපි යුද්ධය අවසන් කළා කරාපමණක් නෙවෙයි, නැවතත් ත්‍රස්තවාදයක් මේ රටේ ඇති නොවන ආකාරයට ආරක්ෂිත වැඩපිළිවෙලක් යෙදුවා. ඒ වගේම අපි බුද්ධි අංශ එකතු කළා, විශාල වැඩපිළිවෙලක් යෙදුවා. මේ හේතුව හින්දා අපේ කාලය ඇතුළත කිසිම ත්‍රස්තවාදයකට හිස ඔසවන්නට අපි ඉඩ දුන්නේ නැහැ. අපි අන්තවාදී කොටස් බලන්න ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් යෙදෙව්වා. නිලධාරීන්ව අපි පුහුණු කරා. නමුත් මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් නැති, කිසිම ප්‍රමුඛත්වයක් නැති රජයක් අපි යෙදපු ඒ ආරක්ෂක වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගියේ නැහැ. අපි අර පුහුණු කරපු නිලධාරීන්ව වෙනත් තනතුරු වලට යවුවා. ඒකකය විසුරුවා හැරියා. තමුන්නාන්සේලා දන්නව රණවිරුවන්ට ගිය කල අභූත චෝදනා නගලා එයාගේ මානසිකත්වය කඩලා ඒ අයට තිබුණු මේ බලතල ඉවත් කළා. ඒ අයව හිරේට දාලා රණවිරුවාව සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ මානසිකත්වය විනාශ කළ දැම්මා. එදා පොලිසිය තියෙනවා විවිධ අංශ, ත්‍රස්තවාදී විමර්ශන අංශය TID එක, අපරාධ විමර්ශන අංශය CID. මේවා අපි එදා සාර්ථකව මේ ත්‍රස්තවාදය කඩා ගන්නට සාර්ථකව පාවිච්චි කරා. නමුත් මේ රජය ඒවා පාවිච්චි කරේ දේශපාලන පලිගැනීම් ගන්න. දැන් මේ වගේ ප්‍රතිඵලය තමයි පාස්කු ඉරිදා ඇති වුණේ. පාස්කු ඉරිදා බෝම්බ පිපුරුවේ මෙන්න මේ අදූරදර්ශී මේ අයගේ මේ ක්‍රමවේදය නිසා. අපිට සැලැස්මක් තිබෙනවා. අපි රජය බාරගත්තට පස්සේ අපි නැවතත් මේ රණවිරුවගේ මානසිකත්වය අපි හදනවා, අභිමානය ගෙනෙනවා. අපි යොදලා තිබුණු අපි ආරක්ෂිත වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. අපිට පමණයි ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ජාතික ආරක්ෂාව පිළිබඳව රණවිරුවන් ගැන කිසිම තැකීමක් නොකරන ඇමතිවරු ඉන්න මේ රජයකට පුළුවන් කමක් නැහැ ඒ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න
මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ තහවුරු කරනවා. ඒ වගේමයි සංවර්ධනය. මේ අය ආපු ගමන් අපි ආරම්භ කරපු ඒ ව්‍යාපෘති සියල්ලක්ම අවුරුදු දෙකහමාරකට කිසිම තේරුමක් නැතුව නවත්තල දැම්මා. කවුද ජාත්‍යන්තර ගුවත් තොටුපළක් කියන්නේ රටට ඉතාමත්ම වැදගත් ආර්ථිකය දියුණු කරන්නට පුළුවන් සංචාරකයන් වැඩියෙන් ගෙන්න ගන්නට පුළුවන් රටකට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළක් අවශ්‍යයි. නමුත් එහි වී ගබඩා කිරීම කොතරම් අදූරදර්ශී දෙයක්ද කියලා කල්පනා කරන්න. හුදෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සමච්චල් කරන්නන රටක්ම සමච්චලයට බක් කරා. අපි ළඟ පැහැදිලි මේ ආර්ථිකයේ ගොඩගන්න පැහැදිලි සැලැස්මක් අපි ළඟ තිබෙනවා. අපි දන්නවා අද ලෝකේ දියුණුවනම රටවල් තියෙන්නේ ආසියාවේ. ආර්ථික කේන්ද්‍රය අද ආසියාවට ඇවිල්ලා. ඉන්දියාව, චීනය, ජපානය, වියට්නාමය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව මේවාද සීග්‍රයෙන් දියුණු වෙලා. මේක නිසා අපිට විශාල අවස්ථාවක් හැදිලා තියෙනවා අපේ රටත් ගෝලීය ආර්ථිකයත් සමග ඉදිරියට යන්න. මේකට පැහැදිලි සැලැස්මක් තියෙන්නට ඕන. ඒක කරන්නට පුළුවන් කණ්ඩායමක් ඉන්නට ඕන. ගැන අවබෝධයක් තියෙන මේ 21 වෙනි සතවර්ෂය දැනුම මුල්ලුණු සතවර්ෂය. මේක හොඳ අවස්ථාවක් අපිට. අපේ ආර්ථික සැලැස්මේ විවිධ අංශ තියෙනවා. මේ දැනුම මුල්ලුණු ආර්ථිකය, සංචාරක ආර්ථිකය, කෘෂිකාර්මික ආර්ථිකය මේවා දියුණු කරන ගමන් අපේ තරුණ තරුණියන්ට හොඳ වේතනයක් ලැබෙන රැකියාවන් ලබන්නට පුළුවන් හොඳ අංශයක් තමයි තොරතුරු තාක්ෂණය සහ පරිගණක තාක්ෂණය. මේකට පහසුවෙන්ම අපේ තරුණ තරුණියන්ව පුහුණු කරන්නට පුළුවන්. මේ සඳහා සෑම පුද්ගලයෙක්ම මේ පිළිබඳ උපාධියක් අවශ්‍ය නැහැ. කලාංශයෙන් ඉගෙනගත් තරුණයන්ට පවා තරුණ තරුණියන්ට පවා මාස 6ක් අවුරුද්දක් ඇතුළත අපිට පුළුවන් කෙටි කාලීනව මේ ශාස්ත්‍රයේ පුහුණු වීම ලබලා හොඳ රැකියාවක් ලබා දෙන්න. ආයෝජකයන් ඉන්නේ නැහැ රට ස්ථාවරත්වයක් නැත්නම්. අපි මුලින්ම රටේ ස්ථාවරත්වයක් ඇති කරන්නට ඕන. අද මම මෙහාට එනකොට මේ දෙනිපිටිය ගමේ එතන ගම්වැසියෝ මට හම්බ වුණා. ඒ අය අඬා අඬා කිව්වේ අපිට ආරක්ෂිත රටක් දෙන්න. ඒ වගේමයි බලංගොඩ රැස්වීමට යනකොට මැද්දගම වත්තේට ගියා. ඒ ගම්වාසීන් ඒ වගේම ඒ වතුවල අය කිව්වේ අපිට ආරක්ෂිත රටක් දෙන්න කියලා. ඒ අය දන්නවා මේකේ වටිනාකම. අපිට ආරක්ෂිත රටක් නැත්නම් අපිට සංචාරකයෝ වෙන්නේ නැහැ. සංචාරක ශාස්ත්‍රය කොපමණ දියුණු කරන්න පුළුවන්, රැකියා ඇති කරන්න පුළුවන්ද? ඒ වගේම විශාල ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් ඇති කරන්නට පුළුවන්. තමුන්නාන්සලා දන්නවා මේ පළාතේ ඇති වුණා. අපි රාජ්‍ය අනුග්‍රහය මේ වෙනුවෙන් යොදනවා. මේ ලංකාව පිටරට සංචාරකයන් වෙත ගෙනියන්නට පුළුවන් වෙන්නේ රාජ්‍යාංශයට. රජය ඒ දේ කරොත්, සංචාරකයන් ගෙන්න ගත්තොත් ව්‍යාපාරිකයන් අපි රටවැසියෝ ව්‍යවසායකයෝ ඔවුන් ඉතුරු හරි කරනු. හැබැයි මේකට රාජ්‍ය අනුග්‍රහය දක්වන්නට ඕන කොටසක් තිබෙනවා. ඒ වගේමයි තමුන්නාන්සලා දන්නවා අපි පොරොන්දු වුණා
මේ විවිධ බදු ශාල සංඛ්‍යාවක් බදු අපි ඉවත් කළා සරල පැහැදිලි තේරුම් ගන්නට පුළුවන් බදු ක්‍රමයක් ගෙනෙනවා. අපි විශේෂයෙන්ම කිව්ව අනවශ්‍ය බදු අපි ඉවත් කරනවා. වැට් බද්ද 8% දක්වා අඩු කරනවා. මේකට හේතුවක් තියෙනවා. මේවා ඉවත් කිරීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ ව්‍යාපාරික ආයෝජකයා ආයෝජන වලට යොදවන්නට. එතකොට තමයි ආර්ථිකය ඉදිරියට යන්නේ. එතකොට තමයි රැකිරක්ෂා නිපද වෙන්නේ. අපි ඒ අවස්ථාව ව්‍යාපාරිකයට ලබා දෙන්නට ඕන. අපේ රටේ සුළු සහ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයා තමයි මේ රටේ ආර්ථිකය ඉහළට ගෙන ගියේ. රැකියා නිපදෙව්වේ. අපි ඒ ඇයට බදු මේ අතරම් පිට පැටවුවොත් ඇය නැවත ආයෝජනය කරන්නේ. එයාගේ ව්‍යාපාර වැහිලා යනවා. රැකියා නැති වෙනවා. මෙන්න මේ හේතුව තමයි අපි මේ පොරොන්දු දුන්නේ. ඒ හරහා තමයි ආර්ථිකය ඉදිරියට යන්නේ. ඒ වගේමයි කෘෂිකර්මාන්තය. දන්නවා මේ පළාතේ එළවලු වගා කරන බොහෝ අය ඉන්නවා. ඒ බලන්න මැද පෙරදිගට ආසියාව රටවල් වලින් ඩොලර් බිලියන 160ක එළවලු ගෙනියනවා. මේවා හැබැයි කාබනික එළවලු. ඇයි අපි මේක තේරුම් කළ දෙන්නේ නැත්තේ ගොවියට? ඇයි අපි තාක්ෂණය ගේන්නේ නැත්තේ ගොවි ජනතාවට? අපේ ගොවි ජනතාව හැමදාමත්ම දුප්පත්. ඒක හින්දා තමයි කවදාකවත් ගොවි මවෙක් පියෙක් තමන්ගේ දරුවන්ව ගොවි තැනට යවන්නේ නැත්තේ. නමුත් අපි තාක්ෂණය ගෙනල්ලා පිටරට වෙළඳ පොළවල් හොයලා රජයට මැදිහත් වෙනවා නම් අපිට පුළුවන් ගොවියගේ ආදායම වැඩි කරන්නට. කෘෂිකාර්මාන්තය හරහා විශාල ආයෝජනයක් විදේශ විනිමයක් ගේන්නට පුළුවන්. අපිට පුළුවන් ගොවි මහතාව කෘෂිකාර්මික ව්‍යවසායකෙක් බවට පත් කරන්නට. මේක තමයි අවශ්‍ය. මේම ප්‍රායෝගික දේවල්. මේම කරන්න පුළුවන් දේවල්. එදා අපි ත්‍රස්තවාදී අවසානමයි කරනවායි කිව්වම කවුරුවත් විශ්වාස කරේ නැහැ. අවුරුදු 30ක් ගිය මේ ත්‍රස්තවාදී කොහොමද අවසාන කරන්න කියලා විශ්වාස කරේ නැහැ. නමුත් අපි අවුරුදු 2.5ක් තුල වැඩි කරන්නට ඕන හමුදාවල් වැඩි කළා. එදා ඊට ඉස්සෙල්ලා බිය වුණා හමුදා වැඩි කරන්න ආර්ථිකය කඩාවැටෙයි කියලා. නමුත් ජනාධිපතිතුමා ඒ තීරණය ගත්තා. අවියායුධ ලබා දුන්නා. ඒ බිමේ උපක්‍රමශීලීව කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ අයට ඒ අවශ්‍ය සේනාංක නැත්නම්. අපි ඒ මනස හැදුවා. බුද්ධියංශවල ක්‍රියාත්මකාරී කරා. මේ සැලසුම් තියෙනවා නම් හරි දැක්මක් තිබෙනවා නම් හරි තීරණ ගන්නවා නම් හරි නායකත්වයක් තියෙනවා නම් අපිට මේ ඕන අභියෝගයක් ජය ගන්නට පුළුවන්. මා කෙරෙහි විශ්වාසය තියන්න, අපේ කණ්ඩායම මහින්ද ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තියන්න, අපි මේ රට නැවතත් සෞභාග්‍යමත් රටක් කරනවායි කියන එක මම තමුන්නාන්සලාට ඒ පොරොන්දුව දෙනවා. මේ රටේ ආරක්ෂාව වේවා, ආර්ථිකය වේවා, මෙය ගොඩ ගන්නට පුළුවන් වෙන්නේ දැක්මක් තියෙන තීරණ ගන්න නායකයක් ඉන්න වැඩ කරලා පෙන්නපු කණ්ඩායමකටයි කියන එක කියමින් තමුන්නාන්සලාට ජය වේවා, පොට්ටුවට ජය වේවා, වැලිගම ජනතාවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ හැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.